පිළිගන්න ඔයාලව කැල් යුනිවර්ස් YouTube channel එකට. අද වීඩියෝ එකේ කතා කරන්නේ One Punch Man දෙවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක ගැන. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න. කතාව පටන් ගන්නෙ ගාරෝ සහ සිල්ලා ෆැන්ගේ ෆයිට් එකෙන්. දෙන්නට දෙන්න සැර පාරවල් ගහ ගන්න සමත් වෙනවා. මේක බලන් ඉන්න ජෙනෝස් කල්පනා කරනවා මේකන නියම ඇටැක් සහ වැළක්වීමක් කියලා. මේ දෙන්නම යූස් කරන්නේ එකම ස්ටයිල් එක. හැබැයි දෙන්නගේ ස්කිල් මට්ටම තියෙන දෙවිදියකට. මේ බැටල් එක නම් දැනටම තීරණය කරලා ඉවරයි වගේ. ඒත් එක්කම ෆැන් සමත් වෙනවා ගාරෝට සැර පහරවල් දෙන්න. පිටිපස්සට ඇදිලා යන්නම. ඒත් එක්කම ෆැන් මෙයාගේ පැත්තට වේගයෙන් ඇවිල්ලා මෙයාට පහර දෙනවා. මෙයාව බිමට දාලා එක දිගට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලේ ගාරෝ කල්පනා කරනවා මේ මිනිහා කවදාවත් මේ වගේ දරුණුවට සටන් කරලා නැහැ. දැන් නම් මගේ අවධානය නැති වෙන්නයි යන්නේ. ඇත්තටම මාව මැරෙන්න වගේ දැන්න. ඒත් එක්කම ගාරෝ එයාගේ අතින් ෆෑන්ගේ මූණට වැලි ගහනවා. ඒත් එක්කම එයා වොච් ඩෝග් ස්ටයිල් එක අනුගමනය කරලා එතනින් මාරු වෙනවා. මේ වෙලේ ෆෑන් අහනවා ඇයි ඔයා අමුතු විදියට මූ වෙන්නේ? කොහෙන්ද ඕක ඉගෙන ගත්තේ අහනවා. ඔයා හරියට සතෙක් වගේ මූ වෙන්නේ කියනවා. මේ වෙලේ ගාරෝ වේගේ මූ වෙන්නේ ඩෙඩ් ගැට්ලින්ගේ බොඩි එක ළඟට. මෙයා හදන්නේ එයාව ෂීල්ඩ් එකක් කරගන්න. හැබැයි හරියන්නේ නැහැ. ළඟට යනකොටම එයාගේ මූණට නී කික් එකක් වදිනවා ෆෑන්ගේ අයියාගෙන්. මෙයා කියනවා මොන්ස්ටර්ස් ගැන නම් මම බලාගත්තා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ගාරෝ විතරයි. මේ වෙලේ අහසේ ඉඳන් ඉගිලෙනවා ෆීනික්ස් මෑන්. මෙයා කියනවා මම ගාරෝව පණ පිටින් ගේන්න කියලා මොන්ස්ටර්ලා කට්ටියක් යවුවා. හැබැයි ජෙනෝස් එයාලව මරලා. මම හිතුවේ නෑ එයා එච්චර ශක්තිමත් කියලා. ඒ විතරක් නෙමෙයි සිල්ලා ෆැන්ගුත් ඉන්නවා. ගාරෝව අරගන්න නම් ලේසි වෙන්නේ නෑ වගේ. හැබැයි මම ඉස්සතින් ගියොත් ඕචි මාව තමයි ඊළඟට කන්නේ. මොනවාරි කරලා ගාරෝව බේරගන්න සිද්ධ වෙනවා. හැබැයි තවත් අමාරු වෙන්න නම් දෙයක් නෑ මෙයාට. මේ අතර ගාරෝ අමාරුවෙන් නැගිටිනවා. මේ වෙලේ ෆැන් එයාගේ අයියාගෙන් අහනවා මේ වගේ අමාරු වෙන්නම ගුටි ගෑවට පස්සෙත් ඔයා නැගිටිනවද කියලා. අයියා කියනවා අවුරුදු 60කට කලින් නම් ෂුවර් එකටම නැගිටිනවා කියලා. ඉතින් මෙයාගේ අයියයි ෆැන් දෙන්නම යනවා ගාරෝට පහර දෙන්න. කොච්චර අමාරු වුණත් ගාරෝ සමත් වෙනවා මෙයාට පහර දෙන්න. ඒ වෙලේ ෆැන් සමත් වෙනවා මෙයාට කොහොම හරි ෂොට් එකක් දෙන්න. ඒත් එක්කම ගාරෝට කල්පනා වෙනවා ෆැන් එයාගේ අවස්ථාව ගත්තා මගේ දැන් තියෙන වීක්නස් එකෙන්. අනික් කෙනා ගැනත් හිතන්න දෙයක් නැහැ. එයා තමයි මාස්ටර් ඔෆ් වර්ලිං වින්ග්. මේ දෙන්නටම ලැජ්ජාවක් නැද්ද මන්ද මාත් එක්ක සටන් කරන්න. මේ වෙලේ මම මෙයාලා ඉස්සරහා සටන නවත්තලා ආයාචනය කරත් වැඩක් නැහැ. ඩීමන් සයිබෝග් නම් මට යහතින් යන්න දෙන්නේ නැහැ. මට මේ දරුණු අවස්ථාව හරහා යන්න ඕනේ නම් අනිවාර්යෙන් මේ තුන් දෙනාම මරන්න වෙනවා. ඒත් එක්කම ෆැන් සැර කික් එකක් දෙනවා ගාරෝට හිතා ගන්න බැරි වෙන්න. මේ වෙලේ ෆැන් අහනවා ඔයාට මගේ ගෝලයා වුණ චරංකෝගේ වේදනාව දැනෙන්නේ නැති නේද කියලා. මේ අතර ගාරෝට එයාගේ පරණ සිද්ධියක් මතක් වෙනවා. ඒකෙදි එයාගේ යාළුවෝ කියනවා ඔයාට සෙල්ලම් කරන්න ඕනේ නේද ගාරෝ. ගාරෝ කැමති වෙනවා. ළමයි කරන්නේ තම ළමයෙක්ව මොන්ස්ටර් කෙනෙක් කරලා අනිත් අය හීරෝ විදියට එයාට ගහන එක. මේ වෙලේ කට්ටිය කියනවා ගාරෝ ඔයා මොන්ස්ටර් වෙන්න කියලා. ඉතින් රියල් ටයිම් ඉන්න ගාරෝ කල්පනා කරනවා මොන මගුලකටද මේ වගේ එපා කරපු ඒවා මතක් වෙන්නේ. ඉතින් අර මෙයාට මොන්ස්ටර් වෙන්න කියන ළමයා තමයි ටට්සු. ස්කෝල් හිටියේ ප්‍රසිද්ධම කෙනා. ඒ අතර තව ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. ඒකේ කියනවා ගාරෝ අපි එක්ක සෙල්ලම් කර කර ඉද්දි එකපාරම කේන්ති ගියා. ඉතින් මෙයාගේ ගුරුවරයාට බනිනවා. එයාට ගහපු එක ඔයාගේ වරද. ඔයා වැරදි වැඩ කරන නිසයි මේ ඔක්කොම. ගිහින් හැමෝගෙම සමාව ගන්න කියලා. මේ වෙලේ ගාරෝ කල්පනා කරනවා මේක හරිම අසාධාරණයි. ජනප්‍රිය නිසා එයාට සලකනවා මාව කපලා දානවා. මොනවා වුණත් අන්තිමට වෙන්නේ ජනප්‍රියතාව මත අපිව කපලා දාන එක. මේ වෙලේ රියල් ටයිම් ගාරෝ කියනවා මට ඕනේ එයාලට දැනෙන්න දුර්වලයාගේ පහර. සාධාරණත්වයයි නපුරයි විනාශ කරන්න ඕනේ. මේ වෙලේ ෆැන් එකපාරම කියනවා දැන් ඔයා ඉවරයි ගාරෝ. එහෙම කියලා මෙයයි අයියයි දෙන්නම එයාට පහර දෙන්න යනවා. ඒත් එක්කම මේ ගාරෝ ඒ පාර මගහැරලා වේගයෙන් පොළවට සැර පාරක් ගහනවා. ඒකෙන් අර දෙන්න දෙපැත්තට විසි වෙනවා. ඉතින් ගාරෝ එයාගේ ශක්තිය පුළුවන් තරම් එළියට ගන්න හදනවා. මේක දගින ෆැන් පුදුම වෙනවා. මේ වෙලේ එකපාරම උඩ ඉඳන්ගෙන ෆීනික්ස් මෑන් එයාගේ පිහාට හයියෙන් ගහනවා ෆැන්ල ඉන්න පැත්තට. ඒකෙන් ෆැන් එයාගේ අයියා සහ ජෙනෝස් තුන් දෙනාම ඈතට විසි වෙනවා. ඒ වෙලේ මම මේ ෆීනික්ස් මෑන් ගාරෝ අරගෙන ඉගිලිලා යනවා. එතන ජෙනෝස් උත්සාහ කරනවා එයාගේ හැම බ්ලාස්ට් එකකින්ම මේ ෆීනික්ස් මෑන්ට සහ ගාරෝට පහර දීලා විනාශ කරන්න. ඒ වෙලේ ෆීනික්ස් මෑන් ගහ ගන්නවා මම ගාරෝව ගත්තා. ඊටු ටික ඔයාට බාර දෙනවා. ඒත් එක්කම ජෙනෝස් ස්පයිරල් ඉන්කාර්නේෂන් කැනෝන් එකෙන් මෙයාලට පහර එල්ල කරනවා. හැබැයි මේ පහර මෙයාලගේ පැත්තට යනකොටම පොළව ඇතුලෙන් එනවා සෙන්චීරෝ. එහෙම නැත්නම් එල්ඩ සෙන්ටිබැඩ්. එයා ඇවිත් මේ ඇටැක් එක ෆේස් කරනවා. හැබැයි එයාට එකකින් හානියක් නැහැ. මේ සෙන්ටිබැඩ් එයාගේ සම්පූර්ණ ශරීරය එළියට ගන්නවා.
ඒ වෙලේ අර බිම වැටලයිටපු හීරෝල අට දෙනාව දකින්න ෆැන් කියනවා අපි අරගොල්ලංග බේර ගන්න ඕනේ. මේ වෙලේ පොළොව කැලිබල්ට කැඩිලා හීරෝල ඒව එක්ක යට වෙන්න යනවා. ෆැන් එයාගේ අයියා සහ ජෙනෝ කොහොම හරි මේ සෙට් එක බේරගෙන දුවනවා. මේ වෙලේ සෙන්ටිපෑඩ්ගේ මූණ දකින්න ෆැන් කියනවා ජිනෝස්ගේ ඇටෑක් එකෙන් කිසිම හීරීමක් වෙලා නැහැ. මේ අකානම් හෙනම වේදනාවක් වෙයි වගේ. මේ අතර ගාරෝ අර ෆීනික්ස් මෑන්ගෙන් අහනවා උඹලා මොකද මේ කරන්නේ මට බාධා කරලා. ෆීනික්ස් මෑන් කියනවා කටවහගෙන ඉන්න. ඒක සෙන්චීරෝට බලා ගන්න දෙන්න කියනවා. එයා තමයි මේ හැම දෙයක්ම විනාශ කරන කෙනා. මට උදව් කරන්න බෑ. මට කරන්න පුළුවන් එයාගේ විනාශ කිරීමේ කැමැත්තට එකඟ වෙන එක විතරයි. මම දැක්ක ඔයාගේ අවසාන සටන. හීරෝ හන්ටර්ගේ දුර්වලම අවස්ථාව ඒක. මොන වුණත් ඔයා අර හීරෝල පරද්දපු වෙලේ බලන්න තිබ්බා. එයාලා තාම හුස්ම ගන්නවද නැද්ද කියලා. අර පහල ඉන්න හීරෝල ඔක්කොම ටික තාම ජීවත් වෙනවා. අවුලක් නෑ සෙන්චීරෝ මේ ඔක්කොම ගැන බලාගනි. ගාරෝ කෑ ගහනවා එයාලා මගේ ගොදුරු කියලා. ෆීනික්ස් කියනවා දඟලන්න එපා. දැන් ඒක ඔයාගේ වරද. එයාලව ඉවර කරේ නැති එකට. එස් ක්ලාස් හීරෝලා දෙන්නේ ඔක්කො එකපාර ඉවර කරන එක නම් අපිට ලොකු චාන්ස් එකක්. එයාලා තමයි ලොකුම හතුරෝ වෙන්නේ. ඔයා දැනටමත් දකින්නේ තියෙන සමහර ප්‍රතිවාදීන් හොඳට ගැලපෙනු අනික් අයට වඩා. අපේ තියෙන දත්වලට අනුව සෙන්චීරෝ පරාද කරන්න පුළුවන් හීරෝල් හතරයි ඉන්නේ. ඒ තමයි අසාමාන්‍ය සයිකික් පව එකක් තියෙන ටෙරිබල් ටොනාඩෝ. හිතාගන්න බැරි ප්‍රමාණයක හමුදා බලයක් තියෙන මෙටල් නයි. ශක්තිමත්ම මිනිසා වෙන කිං සහ දැනට සෙන්චීරෝ මරන්න ඔන්න මෙන්න ආපු රෑන්ක් 1 බ්ලාස්ට්. සෙන්චීරෝ මොස්ට් අසෝසියේෂන් එකත් එක්ක එකතු වුණේම බ්ලාස්ට් ගෙන් පලිගන්න. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙනවා බ්ලාස්ට් බැටල් ෆීල්ඩ් එකට ගෙන්න ගන්න. මෙතන ඉන්න එස් ක්ලාස් දෙන්න ගැන බැලුවොත් ඉල්ල ෆැන්ට හොඳ ශක්තියක් තියෙනවා. හැබැයි ඒක හරියන්නේ එයාගේ මාෂල් ආට් යූස් කරන්න පුළුවන් සයිස් එකේ කෙනෙක්ට විතරයි. අනිත් කෙනා ජෙනෝස්. එයාත් හිතාගන්න බැරි විදියට දක්ෂයි. හැබැයි එයාගේ පවර් ෆයර් එක මදි. මෙයාව බීට් කරන්න. ඒ දෙන්නටම කිසිම චාන්ස් එකක් නැහැ සෙන්චීරෝ එක්ක සටන් කරන්න. ඒත් එක්කම සෙන්චීරෝ පැංගි ඉන්න පැත්තට වේගයෙන් යනවා. ඒත් එක්කම ජෙනෝස් එයාගේ ෆයර් පවර් එකෙන් මෙයාට පහර දීලා එතනින් ෂණික අයින් වෙනවා. ඒත් එක්කම ෆැන් සහ එයාගේ අයියා එයාලගේ ටෙක්නික් දෙකම මිස් කරලා මෙයාට පහර දෙනවා. ඒකින් මේ සෙන්චීරෝට සැලකිය යුතු හානියක් වෙනවා. ජෙනෝස් පුදුම වෙනවා. ඒ ඇටෑක් එක දැකලා අච්චර හයි ඇටසැකිල්ල කැඩෙන්න තරම් ඒක ප්‍රමාණවත් වුණා. ඒක නම් ඇත්තටම අල්ටිමේට් ටෙක්නික් එකක්. ෆැන් සහ එයාගේ අයියා එතනින් නවතින්නේ නැහැ. මේ සෙන්චීරෝගේ ඇඟට වේගයෙන් පහර දී මේකට මේ සෙන්ජීරෝට ගොඩක් කේන්ති යනවා. කොහොම හරි උත්සාහ කළා. එයා ෆැන් ඉන්න පැත්තට කඩාගෙන එනවා. ෆැන් සහ එයාගේ අයියා විසි වෙනවා. මේ වෙලේ ජෙනෝස් පිටිපස්සෙන් ඇවිල්ලා එකපාරම එයාලා දෙන්නව අල්ල ගන්නවා. මේ වෙලේ අයියා කියනවා අපේ ගාඩ් එක නැති වුණානේ. ෆැන් කියනවා කමක් නැහැ. එකපාරකින් විතරක් යාට ලොකු ඇටැක් එකක් දෙන්න පුළුවන් වුණා. ඒ වෙලේ අර දෙන්නගේ පහරින් සෙන්චීරෝගේ අඟ පුරාම පුපුරන්න පටන් ගන්නවා. ෆැන් කියනවා ඒක ඉවරයි කියලා. මේත් එක්කම සෙන්චීරෝ පුපුරලා යනවා. හැබැයි ඒ ෂණික එයාගේ ශරීරය ආපහු හැදෙනවා. ඒක දකින්න ෆැන් කියනවා මේක කොහොමද වෙන්නේ? කොහොමද අපි මේ වගේ කෙනෙක්ව පරාද කරන්නේ කියලා. අපි දැනට ඉන්නේ මේ නගරයෙන් පිට. හැබැයි අපිට ඒක නගරයේ පැත්තට යන්න දුන්නොත් සාමාන්‍ය වැසියොත් මැරෙයි. මේ වෙලේ ජිනෝස් කියනවා ෆැන් මම යන්නම්. එයා එක්ක සටන් කරන්න. මම පුළුවන් තරම් වෙලා සටන් කරන්න. ඔයාලා දුවන්න කියනවා. මේ වෙලේ ෆැන්ගේ අයියා කියනවා එහෙම කරන්න එපා. ඔයා තාම තරුණයි. මේ වෙලේ ජිනෝස්ට මතක් වෙනවා ડોක්ටර් කුසිනෝ කියව කතාව. ඒ තමන්ව වැඩිය පුෂ් කරන්න එපා කියලා. ජිනෝස් කියනවා ඒකින් වැඩක් නැහැ. එයා යනවා සෙන්චීරෝට පහර දෙන්න. මේ වෙලේ මෙයා එයාට පහරවල් දෙනවා. ඒව වලින් සෙන්චීරෝට ගාණක් නැහැ. ඉතින් ජෙනෝස් එයාගේ අත් දෙකෙන් තව දෙකක් අරගෙන ගිහින් සෙන්චීරෝගේ ඇස් දෙකට එක දිගට අනිනවා. මේකෙන් සෙන්චීරෝට ගොඩක් රිදෙනවා. ඒ වෙලේ ජෙනෝස්ගේ එක කකුලක් සෙන්චීරෝ කටින් අල්ල ගන්නවා. ඒකෙන් එයාගේ එක කකුලක් පහළ ටික කැඩෙනවා. මේත් එක්කම ජෙනෝස් මෙයාගේ අඬු වලින් අල්ලලා දෙකට කඩලා දානවා. හැබැයි දැන් ජෙනෝස් ගොඩක් අප්ග්‍රේඩ් නිසා එයාට පුළුවන් වෙනවා එයාගේ ඇඟ ආපහු එකතු කරගන්න. ඊළඟට මෙයා එයාගේ අනික් කකුලෙන් පිහි තුනක් ගන්නවා. ඒත් එක්කම වේගයෙන් ගිහින් මෙයාගේ කට ඇතුළට කඩාගෙන යන්න හදනවා. හැබැයි හරියන්නේ නැහැ. සෙන්චීරෝගේ දත් ගොඩක් කයියයි. මේ වෙලේ ජෙනෝස් එයාගේ උපරිම ශක්තිය යොදාගෙන එයාගේ ඇඟ ඇතුළට යනවා. ඉතින් මේ සෙන්චීරෝ කරන්නේ එයාගේ ඇඟ ඇතුළෙන් මෙයාව තද කරනවා. එයා කියනවා උඹව දිය වෙලා යනකම් ඔහොම තියෙනවා කියලා. මේ වෙලේ ජෙනෝස් කියනවා මම නෙමෙයි උඹයි දිය වෙන්නේ කියලා. ඉන්කානේෂන් බ්ලාස්ට් එකෙන් පහර දෙනවා. ඒකත් එක්ක සෙන්චීරෝගේ ඇඟ ඇතුළෙන් පුපුරන්න ගන්නවා. මේක දකින ෆැන් කියනවා එයා ඒක කළා කියලා. ඒත් එක්ක මේ සෙන්චීරෝ ජෙනෝස් ඇඟ ඇතුළේ තියෙන ගින්දර එක්කම එළියට දානවා. ඒත් එක්ක මේ සෙන්චීරෝ අඩපණ වෙනවා. ජෙනෝස් බිම වැටෙනවා. එහෙම ඉන්නකොට එයා දකිනවා මෙයාව රීජෙනරේට් වෙනවා. ජෙනෝස් කියනවා මට යව පරාද කරන්න බැරි වුණා. ඒත් එක්කම සෙන්චීරෝ එයාගේ ලොකු අණ්ඩකින් මෙයාට පහර දෙන්න හදනකොටම ෆැන් මෙයාව අරගෙන දුවනවා. මේ අතර ෆීනික්ස් මෑන් ගාරෝගෙන් අහනවා මොකද ශබ්ද නැතුව ඉන්නේ. මේ වෙලේ ගාරෝ කියනවා මේ සටන ඉවර වෙන විදිය මම කැමති නෑ. මට මගේ අතින්ම යාළුව ඉවර කරන්න ඕන කියලා. එතකොට තමයි මට භයානක කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි හේතුව මම හීරෝ හන්ටර් වෙන්න. මේ වෙලේ ෆීනික්ස් මෑන් hina වෙනවා. ඔබ්ජෙක්ට් ඔෆ් ෆියර් කිව්වම මෙයා කියනවා ඔයාට සෙන්චීරෝ හරි අප එෂලෝන් කෙනෙක්ව හරි පරාද කරන්න තරම් ශක්තියක් නැහෙනි. ගාරෝ කියනවා ඉවසලා ඉන්න. මේ අතර ෆැන් සහ අනික් අය දුවනවා සෙන්චීරෝගෙන් බේරෙන්න. මෙහෙම දුවනකොට ෆැන්ගේ අයියා කියනවා අපි දැන් යන්නේ නගරයේ පැත්තට. එහෙම ගියොත් නගරේ ඉවරයි කියලා. ෆැන් දුවනක නතර කළ ජෙනෝස ගහක් මුලින් තියෙනවා.
එයාගේ ෂර්ට් එක ගලවලා දානවා. එයා කියනවා මම හිතනවා මේකෙන් එක්ක ජීවත් වෙයි නැත්තම් මැරෙයි කියලා. ඒත් එක්කම කිං එනවා ස්පීකර් එකක් අරගෙන. එයා ඒකෙන් කෑ ගහලා කියනවා සෙන්චීරෝ මම ඔයාට ගෙනාවා බ්ලාස්ට් ඔයා හොයන කෙනාව. මේ සද්ද ඇහෙන ෆැන් කියනවා ඒ කටහඬ කිංගි කියලා. ඉතින් සෙන්චීරෝ ඒ පැත්තට හැරිලා අහනවා බ්ලාස්ට් කිං කියනවා ඔව් ඔයා කලින් පාර සැරටම් පරාදුන කෙනා. ඔයා බය වෙලා දිව්වේ. අන්න එයා කියනවා ඔයාට ආපහු එයා එක්ක සටන් කරන්න ඕනේ නම් මෙහෙට එන්න. මොකද ඔයා බයයිද අහනවා. මේ අතර හීරෝ ඇසෝසියේෂන් එකේ අය කියනවා කිං හරි වෙලාවට ආවේ. එයා සෙන්චීරෝට අවශ්‍ය දේ ගැනත් සඳහන් කරා. එයා හදන්නේ සෙන්චීරෝ ළඟට ගෙන්නලා තනියෙන් සටන් කරන්න වගේ. මේ වෙලේ කෙනෙක් කියනවා මම දන්නවා බ්ලාස් ගැන කියන එක ටොප් සීක්‍රට් කියලා. ඒත් මට ඒක කියන්න උනා. ඉතින් මේ වෙලේ කිං හිතනවා මේක ඉවර කරන්න නම් අනිවාර්යෙන් මෙයාව මෙහෙට ගෙන්න ගන්න ඕනේ. මේකෙන් නගරයට වෙන හානිය එතකොට අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම කිං ඉන්න පැත්තට වේගයෙන් මේ සෙන්චීරෝ එනවා. මේ වෙලේ සයිටමා හරියටම මේ දෙන්නගේ අතරට ඇවිල්ලා එයාගේ එක පංචකෙන් මේ සෙන්චීරෝ සම්පූර්ණයෙන් ඉවර කරනවා. මේ සයිටමා ජෙනෝස දැකලා අහනවා ජෙනෝස් මේ ඔයාද කියලා. මම හිතුවා ඔයා මේ හරි ඇති කියලා. කිං කියනවා අපි ආපේක හොඳයි වගේ. සයිටමා ඔයාව දැන් නිකන් රිෆ්‍රෙෂ් වෙලා වගේ. සයිටමා කියනවා වීඩියෝ ගේම් ගහලා පැරදිලා ස්ට්‍රෙස් වෙලා හිටියේ. මේ වෙලේ ජෙනෝස් මෙතනට එනවා. ඇවිල්ලා අහනවා සයිටමා සෙන්සේ මගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. සයිටමා කියනවා පවර් එක තමයි මදි. කිං කියනවා සයිටමාව නම් උදාහරණයට ගන්න එපා කියලා. මොකද කිං දන්නවා සයිටමාගේ පවර් ලෙවල් එක අන්ලිමිටඩ් කියලා. ඉතින් ජෙනෝස් කියනවා මාස්ටර් මට හරිම ස්ට්‍රෙන්ත් එකයි මොන ඩෙස්ටිනේෂන් එකටද යන්න ඕනේ කියන එකයි පෙන්වනවා. ඊළඟට පෙන්නනවා එන් ක්‍රෙඩිට් සීන් එක. මේකෙදි ෆීනික්ස් මෑන් ගාරෝව අරගෙන යනවා. යන ගමන් කියනවා මෙයා මැරිලා වගේ කමක් නැහැ හොඳට රෙස්ට් කරන්න. මේකෙන් වන් පංච් මෑන් සීසන් 2 එක ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු.